හැම වෙලාවෙම ඔගොල්ලෝ මාත්‍රුකා හරියට බෙදලා තියාගන්න නැත්නම් ඔයගලන්ට උත්තර ලියන්න ගියම් පැටලෙනවා. දැන් මේ සැරේ පේපර් මාකින් වෙලාවේදී ඔය ගුරුවරුත් කියපු කතාවක් ඊයේ ළමයෙකුත් කිව්වා මට එහෙනම් මට තව නැවතත් මතකයි. මේ සැරේ විභාගයට ආලා තිබ්බා ආලෝකයේ සම්බන්ධයෙන් ශාක දක්වන අනුවර්තන. ඒක අහලා තිබ්බේ තුන්වෙනි එකකින්. ගොඩාක් ළමයි ලියලා තිබ්බේ ප්‍රබස් සංස්ලේෂණය ගැන කියලා. ආලෝකයට ශාක දක්වන අනුවර්තන කියලා අපුවම් ප්‍රභා රූප ජනනේ බීජ ප්‍රරෝහණේ කී කී එතන දීලා තිබ ලස්සනට ප්‍රභා ප්‍රතිග්‍රහක ඈ එතකොට ළමයි දැනගන්න ඕනේ ඒවා හරියට හොයලා පාඩම් කරලා ලියන්න ඈ ගිය අවුරුද්දේ පේපර් එකේ බලන්න ගිය අවුරුද්දේ පේපර් එකේ MCQ එක තියෙනවා ශාකයක ප්‍රභා ප්‍රතිග්‍රහක වර්ග දෙකකි එතකොට දන්න ළමයා දන්නවා නිල් ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රහක රතු ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රහක ඊට යටින් දීලා තියෙන MCQ එකේ මොකද ශාකයක් ප්‍රබල ලෙස අඳුනාගන්නේ රතු සහ කොළ ආලෝකයන්ය කියලා. නෝට් එකේ තියෙනවා රතු සහ නිල් ආලෝකයන් කියලා. හරිම ලේසි ප්‍රශ්න. වැඩේ වෙලා දිනේ ඒවත් එක්ක ජීවත් වෙච්ච ළමයෙකුට විතරයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. හින්දා ඔයගොල්ලෝ කරන්න මෙහෙම කොළයක් ගන්න. මම මේ චාට් එකක් හදන්න හිටිය කියලා දෙන්නේ. මැද ආමාශය ඇඳ ගන්න. හොඳට නම් කරගන්න. ඇඳලා ලියා ගන්න. ආමාශයේ පිහිටන තැන. ආමාශයේ මේ මාතෘකා ටික ව්‍යුහය දෙකට බෙදලා මේ පැත්තෙන් ආමාශයේ සිදුවන ජීර්ණ කටයුතු මෙතන ආමාශයේ මොකද්ද කෘත්‍ය ආමාශයේ සෛල වර්ග තුනක් තියෙනවා විභාගයට ආපුවා මේක කොලයක් ආමාශයේට එක කොලයක් හදාගත්තා අන්න සූත්‍රයට කොලයක් ඕනේ නැහැ අයියේ අන්න සූත්‍රය අපි ලොකුවට ඉගෙන ගත්තේ නැහැ මුඛයට කොලයක් තිබ්බට කමක් නැහැ මුඛේ දත් දිව කේට ග්‍රන්ථි ආමාශයට ඕනේ ඊළඟ අග්නියාසයට ඕනේ ඒත් අපි දන්නවා මේවා අපිට බලුවන් කියලා